මේ වීඩියෝකින් අපි ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙනවා ඔබේ යටිසිත වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳව. ඉතින් ඔබ ඊට කලින් අපේ YouTube channel එක subscribe කරලා නැතිනම් මේ දැම්ම subscribe කරන්න. ඔබට අයත් වැදගත්ම දේ ඔබේ යටිසිතයි. එය නිරතුරුවම ඔබ සමග තිබෙන නමුත් එය භාවිතා කිරීමට දැනගත හොත් පමණක් අති විස්මිත බලයක් ඔබට අත්කරගත හැකි බව ඔබ දන්නවාද? මෙයට පෙර අප දුටු පරිදි ඔබගේ මනසට මට්ටම් දෙකක් තිබේ. හේතුවාදී හෙවත් සවිඥානක මට්ටමක්, හේතුවාදී නොවන උපවිඥානක මට්ටමත් එයට ඇති බව අප දනිමු. ඔබ සිතන්නේ ඔබගේ සවිඥානක මනස උඩුසිත මගිනි. ඔබ සුපුරුදු පරිදි නිතර සිතන දේ කුමක් වුවද උපවිඥානක මනසට කිදා බසි. යටිසිතේ නිර්මාණය සිදුවන්නේ එසේ කිදා බට ඔබගේ සිතුවිලි ස්වභාවය අනුවය. ඔබගේ උපවිඥානක මනස ඔබගේ ආවේගයන්ගේ ආසනයයි. එසේම එය නිර්මාණාත්මක මනසද වේ. යහපත් දේ සිතුවොත් ලැබෙන ප්‍රතිඵල යහපත් වේ. විනාශකාරී දේ සිතුවොත් ඒ පසුපස විනාශය ඔබ කරා පැමිණෙනු ඇත. ඔබගේ මනස ක්‍රියාකාරී වන්නේ එසේය. මතක තබා ගත යුතු ඉතාම වැදගත් කරුණ නම් මෙය. උපවිඥානක මනස කිසියම් අදහසක් පිළිගත් විට එය ඒ ගැන අවශ්‍ය පියවර ගනිමින් ඒ අදහස ක්‍රියාත්මක කරන්නට පටන් ගනු ලැබීමයි. හොඳ අතට සහ නරක අතට ඒකාකාරවම කටයුතු කිරීම විස්මිත වුවත් උපවිඥානක මනසේ වැදගත්ම නීතිය එයයි. මේ නීතිය ඍණ ආකාරයට බලපාන්නට වූ විට එයින් පරාජය, අපේක්ෂා භංගත්වය සහ චිත්ත සන්තාපය ලබන්නට සිදුවනු බව ඔබ මතක තබා ගත යුතුයි. ඔබගේ සුපුරුදු චින්තනයේ ගැළපෙන සහ නිර්මාණාත්මක ආකාරයේ එකක් වූ විට ඔබට නියම සෞඛ්‍ය සාර්ථකත්වය, ජයග්‍රහණය සහ සෞභාග්‍ය අත්පත් වනු ඇත. නිවැරදි ආකාරයට සිතන්නට සහ ඔබ යමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මානසික සාමය සහ කායික සෞඛ්‍ය ඔබට ලැබෙන්නට පටන් ගනු ඇත. ඔබ සිතන දේ හඟින දේ සත්‍ය එයයි. අවංකවම පිළිගන්නේ නම් උපවිඥානක මනස එය එකහෙලා බාරගෙන එය ඔබගේ අත්දැකීම් පවටපත් කරනු නොඅනුමානයි. ඔබට කරන්නට ඇති එකම කාර්ය වන්නේ උපවිඥානක මනස මගින් එය පිළිගැන්වීමට සැලැස්වීම පමණයි. එසේ සිදුවන විට ඔබගේ උපවිඥානක මනස එහි නීතිය අනුව ක්‍රියාකාරී වෙමින් ඔබ කැමති සෞඛ්‍ය සාමය, සෞභාග්‍ය ඔබ වෙත ළඟා කරනු. ඔබ නියෝගය දුන් විට ඔබගේ උපවිඥාණය ඉතා කීකරු වෙමින් ඒ මත අවශ්‍ය දේ කරනු ඇත. ඔබගේ මනස පිළිබඳ නීතිය මෙයයි. ඔබගේ උපවිඥානක මනස මගින් ඔබ ලබා ගන්නා ප්‍රතිචාරය සහ ප්‍රතික්‍රියාව රඳා පවතින්නේ ඔබගේ උපවිඥානක මනස මගින් කරන ලද සිතුවිලි සහ අදහස් අනුවයි. සිතුවිලි ඔබගේ උපවිඥානක මනසට ඉදිරිපත් කරන ලැබූ විට මොළය සෛලවල ඒවා සටහන් වන බව මනෝවිද්‍යාඥයෝ සහ මනෝචිකිත්සකයෝ පෙන්වා දෙනවා. උපවිඥානක මනස කිසියම් අදහසක් පිළිගත් වහාම සැනකින් එය ක්‍රියාත්මක කිරීමට පටන් ගනු ලබනවා. අදහස් සියල්ල ඒකාබද්ධ කරමින් ජීවිතය තුළ එක් රැස් කරගත් හැම දැනුම් අංශුවක් අරමුණ අනුව ගොනු කිරීම එහිදී සිදු කරනවා. ඔබ තුළ ඇති අනන්ත වූ බලය, ශක්තිය සහ ප්‍රඥාව සඳහා උපයෝගී කර ගැනීමට එය උපකාරී වෙනවා. ඒ හැර සෝබා දහමේ සියලු නීති යොදා ගැනීමට එයට පුළුවන්කම තිබෙනවා. එය සමහර විට ඔබගේ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දෙන නමුත් ඇතැම් විට විසඳුම් ලබා දීමට සිදුවන සති හෝ මාස ගණනක් ගත විය හැකි. අතීතයේ සොයා බැලීමද එහි උපක්‍රමවලට අයත් බව සැලකිය යුතුය.